ආයුබෝවන් ලංකාවේ දේශපාලන කරලියේ පැහැදිලි වෙනසක් ඊයේ පෙරේද සිදු වුණා ඊට පස්සේ ඔබව අමතන පළවෙනි අවස්ථාව මම මේ අවස්ථාව පැහැදිලි ජනවර්මකින් ජනාධිපති ධුරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සුබපතන්ද යොදා ගන්නවා ඒ වගේම අර ඔබ දැක්කා මේ මේ කැම්පේන් එක පුරා කවුරුත් කිව්වා එකම රටක් එකම දයක් එකම නීතියක් කියලා තන් මේ ජන රජ ව්‍යවස්ථාවේ මේ අන්තර්ගතේ හැබැයි එතන පැහැදිලි වෙනසක් තිබුණා ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙන අතර කියන්නේ පළවෙනි දෙවෙනි අපේක්ෂකයා කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වේ ඔහු TN එකත් එක්ක නොයෙකුත් සහයෝගිතා ගිය සුමන හරි තිබුණා කියලා ප්‍රකාරයක් තිබුණා නමුත් අනිත් අපේක්ෂකයා කෙලින්ම අපි ධර්ම මතයම තමයි දරුවේ නාගනත් ධර්ම මතයමයි මොකද්ද සම්බන්ධෙන් විග්නේශරන් සුමන්දිරන් සිවාජි ලිංගම් ඔක්කොම පැත්තකට දාලා හිටන් තනියම පිටී හිටියේ සමස්ත රටට ඒක තමයි වැදගත් ඒක 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 පිළි නොගන්නා දුරට මේ රට එක රටක් හැදෙද කරන්නවත් බෑ මම මේක තමයි මුල්ලේ ඉඳලාම ඔබට කිව්වේ උතුරේ ඉන්න අහිංසක ජනතාව දුක් විඳින්නේ උතුරේ ඉන්න අපරාධකාරයෝ නිසා දේශපාලනඥයෝ දකුණේ ඉන්න අහිංසක ජනතාව තනමල්ලෙල බැල්ලවාය ඔය වගේ ඈත ප්‍රදේශවල අන්ත දුක් විඳින්නේ අපේ පල්ලේ ඉන්න අපරාධකාරයෝ නිසා ඒකින්ද ඒ තීරණය ඉතා වැදගත් රටේ සමස්ත ජනතාව ශ්‍රී ලාංකිකයෝ වශයෙන් සලකන්න පුළුවන් රාජ්‍ය නායකයෙක් මේ රටට අත්‍යවශ්‍යයි ඒක තමයි මුලින් ඉඳලාම ධර්ණ මතය තමයි මේ ජන රජ ව්‍යවස්ථාවේ ධර්ණ මතය තමයි වැදගත්ම දේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනේ සෑම නීතියක්ම අවලංගු විය යුතුයි කියන එක. ඒ කියන්නේ තේසවාලමි නීතිය, මුස්ලිම් නීතිය, ශරියා නීතිය, වහබ් නීතිය, උඩරට නීතිය මේ ඔක්කොම අවලංගු විය යුතුයි. මේ හැම අපේක්ෂකයක්ම මේක පිළිගත්තා. දැන් මේ වෙලාවේ ලොකු අභියෝගයක් තියෙනවා. රටටම කොහොමද දැන් නව ජනාධිපතිවරයා මේ කියපු දේවල් කොහොමද ඉෂ්ට කරන්නේ? ඒක කරන්න කිසිම ක්‍රමවේදයක් නැහැ. පැහැදිලි ව්‍යවස්ථාමය විප්ලවයකට යන්නේ නැතුව. මොකද ව්‍යවස්ථාව කියන්නේ ආණ්ඩුක ව්‍යවස්ථාව කියන එක වෙනස් කරන්න බෑ පාර්ලිමේන්තුවට. ඒක වෙනස් කරන්න නම් අනිවාර්යෙන් ඔබ හමුවට ඇවිල්ලා ඔබෙන් අවසරයක් ඉල්ලන්න ඕනේ. ඒක තමයි කිව්වේ ජනරමේ රටේ පරම අධිකාරිය වන්නේ ඔබ කියලා කියන්නේ හැම විටම මේකයි. ඔබෙන් අවසරයක් ගන්න ඕන රටේ උත්තරීතර නීතිය සම්පූර්ණයෙන්ම දැන් තියෙන ව්‍යවස්ථාව පසකලා නව නීතියක් මේ රටේ සම්මත විය යුතුමයි. ඒ වගේම මේ වැඩේ කරන්න නම් ඔය කවුරු මොනවා කිව්වත් කිසි දෙයක් මේ රටේ කංගලක්වත් ඉස්සරහට යන්නේ නැහැ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කරනකම්. ඒකින්ද නව ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ඔහුගේ නිර්ව්‍යාජ අරමුණ ඒක නම් දැනට පාර්ලිමේන්තුවේ ග්‍රහණයේ ගැට කසා තියෙන අධිකරණයෙන් ලියා ලබන්න. එයින් අත්හැරලා අධිකරණය නිදහස් කරන්න ඕන කෙනෙක් ඕනම නිලයක් ජනාධිපතිවරයාගේ ඉඳලා පල්ලෙහාට ඕන කෙනෙක් අපරාධ වර්ධකට දූෂණ වර්ධකට කෙලින්ම රටේ නීතිය කරන්න පුළුවන් විදිහට ක්‍රියාත්මක කරන්න අධිකරණය නිදහස් කරන්න ඕන. ඒ වගේම තමයි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට දීලා තියෙන සියලුම මුක්තියන් අහෝසි වෙන්න ඕන. ඒ වගේම තමයි දැන් ඔබ දැක්ක හිටපු ජනාධිපතිවරයා යන්න ඕන මෙන්න කියලා හිටන් අර හිරගෙදර පරපතල අපරාධයකට වගකීතු පුද්ගලකව නිදහස් කළා. ඒ සඳහා ඒ තියෙන ජනාධිපතිරයා ඔය දෙල තියෙන 35 වෙනි වගන්තියෙන් දීලා තියෙන ඒ අයිතිය සම්පූර්ණයෙන්ම අහෝසි වෙන්න ඕන. ඒ වගේ තමයි ජනතාවට තිබිච්ච බලය පාර්ලිමේන්තුව සම්මත කිරීම ප්‍රතික්ෂේප කිරීම කරන ලද නීතිය පව සම්මත කිරීම දී තිබිච්ච බලය නැවත ආපසු දෙන්න. මේ ඔක්කොටම වැඩි වැදගත් නීතියක් තියෙනවා ව්‍යවස්ථාවේ. ඒක තමයි ඔබේ අයිතිවාසිකම් පාර්ලිමේන්තුව හා විධායකයේ උල්ලංඝනය කරනකොට ඔබට රාජ්‍ය ප්‍රතිපත්තියේ ඔබේ අත් පනාපිර උල්ලංඝනය කරනකොට ඔබට අධිකරණයට යාමට තියෙන අයිතිය ව්‍යවස්ථාවෙන්ම අහිමි කරලා තියෙනවා. ඒ කියන්නේ 29 වගන්තිය ඒක සම්පූර්ණයෙන්ම අහෝසි විය යුතුයි. එහෙම නැත්තම් මොන්න ප්‍රතිඥාව තිබ්බත් මේ එකක්වත් කරන්න බෑ. මේ සම්බන්ධයෙන් ඔබට කියන්න කැමතියි ඔබ දැනුවත් කරන්න ඕන අපි ව්‍යවස්ථාවට ඇතුල් කළේ මොනවද? මහජනතාව දැනගෙන හිටියේ නැහැ. මේකේ ඇතුළත් කරපු වැදගත්ම දේවල් අපි හිතමු දැන් ආපු නව ජනාධිපතිවරයා කැමති වේගෙන් රට ඉස්සරහට ගෙනියන්න. ව්‍යවස්ථාවේ ඇතුල් කළා මෙන්න මෙහෙම දෙයක් ඔබ හුඟ දෙනෙක් එක දන්නේත් නැහැ කියවලත් නැතුව ඇති. මම ඒකට හුදෙක් දැන ගැනීම සඳහා මේ දේ කියවන්නම්. සෑම පුරවැසියෙකුටම
සාධාරණ හා සාහනදායි කොන්දේසි මත රැකියා අවස්ථා අහිමි වෙන අවස්ථාවක ලැබෙන සමාජ සුබසාධන ආරක්ෂණයකට යටත්ව තමන් තෝරාගත් වෘත්තියකට වෘත්තියක යෙදීමේ අයිතිය රජයේ පිළිගන්නේ. එසේම සෑම තැනැත්තෙකුටක කැනැත්තෙකුටම කිසිදු වෙනසකට භාජන නොවීමටත් සමාන සේවාවන් සඳහා සමාන වැටුපක් ලැබීමටත් හිමිකම ඇත්තේය. එසේම සෑම පුරසිකුටම තමන් හා තම පවුලේ පවුල් සංස්ථාවේ ගෞරවය රැකෙන පරිදි සාධාරණ වේතනයක් ලැබීමටත් ඒ තහවුරු කිරීමට අවශ්‍ය වන සමාජ සුබසාධන ආවරණයක් ලැබීමටත් අයිතියක් ඇත්තේය. ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ මේ ඔබට ගෙනාවපු අනුකූල යත්තා මම හිතනවා මේ නව රජයේ විසින් මේක පිළි අරගෙන මේක ඉදිරියට යයි කියලා. මොකද මේකේ පිළිගන්නවා ආහාර පාන වලට සමාන සෑම ප්‍රසිකුම්ල තිබෙන අයිතිය, ඇඳුම් පැළඳුම්, නිවාස පහසුකම්, සෞඛ්‍ය වෛද්‍ය සහසුකම්, සමාජ සුබසාධන සේවා පහසුකම්, තම පවුලේ සියලු දෙනාට යහපත් සෞඛ්‍ය සේවයක් ලැබීමට අයිතිය, රැකියා අවස්ථා අහිමි අවස්ථාවක රජය ඒකට වගකීම බාර ගැනීම, වය වෘද්ධ වූවට ඒකන් ශාරීරික ආබාධයකට පත් වූවට ඒ වගකීම රජය බාර ගැනීම, ඒ වගේම ඒකට සෝෂල් සිකියුරිටි එකක් හදන එක, එසේම දරුවන්ට තියෙන දරුවන්ට කියන්නේ කුඩා දරුවන්ට හා මාතෘ ගැබිනි මව්වලට මව්වරුන්ට දීලා තියෙන අයිතිය මේ එකක්වත් පනතට පමණක් සීමා වෙනවා රටේ නීති ආධිපත්‍ය ස්ථාපිත කරන්න නැත්නම්. මොකක්ද දෙකෙන් අදහස් කරන්නේ? දැඩි තීන්දු ගන්න වෙනවා. කිසිදු අවස්ථාවක රටේ නීතියට පිටින් යන ඕනම රාජනීතිකට දැඩිසේ නීති ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්න ඕනේ. ව්‍යවස්ථාදායකය වෙන්න පුළුවන්, කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙන්න පුළුවන්, අමාත්‍යවරු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ජනාධිපතිවරයා වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට නිර්භය වේදිතරම නීති තීන්දු ගන්න පුළුවන් විදිහට අධිකරණයේ ශක්තිය ස්ථාපිත කරන්න ඕන. අද මම අධිකරණයේ තිබුණ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් හිටපු නීතිපතිවරයාට ඒ නඩුව මේවා තමයි අපිට කතා කරන්න වැදගත් දේවල්. හිටපු නීතිවරයා දැන් ඉන්න අග්‍රමිනිස්කාරවරයා. ඔහු ඔබට මතක ඇති අර පළාත් සභා ඡන්දයේ කල් දාන්න ගිය අවස්ථාවේදී ඒකට එරෙහිව ඒක ගියාම පාර්ලිමේන්තුවට එරෙහිව අධිකරණයට ගෙනාවාම අධිකරණයේ පැහැදිලි තීන්දුවක් දෙන්න 2017 සැප්තැම්බර් මාසේ 8 වෙනිදා ඡන්ද කල් දාන්න බෑ ඒක මහජනතාවගේ පරමාධිකාරී බලය. නමුත් 20 වෙනිදා නීතිපති කතානායකවරයා හා තවත් කීප දෙනෙක් එක්ක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහත් එක්ක එකතු වෙලා ඡන්ද කල් දැම්මා. කවුද ඒකට උල්පන්දම් දුන්නේ? කවුද ඒකට ඉනිමන් තිබ්බේ? නීතිපති ජයන්ත ජයසූරිය. බරපතල වරදක් කළා. ඔහු වරදක් කළා රටම පාවා දුන්නා. ඒ අවස්ථාවේදී ඔහුට හෙරෙව රටේ නීතිය ක්‍රියාත්මක කළා ඔහු අධිකරණය හමුවට ගෙනා. ඒ සම්බන්ධ නඩුව තමයි ඒ සම්බන්ධ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔහුට විරුද්ධව නඩු පැවරුවේ ජයන්ත ජයසූරියත් එක්ක ඇති ගනුදෙනුවක් නිසා නෙවෙයි, නීතිපතිවරයාට කිසිසේත්ම බලයක් අයිතියක් නැහැ රටේ නීතියේ ආධිපත්‍ය උල්ලංඝනය කරන්න. නමුත් කියන්න ඕන මේ රටේ නීති ආධිපත්‍ය අද සම්පූර්ණයෙන්ම බිඳ වැටලා. මේ නාගානන්ද පමණක් නෙවෙයි කියන්නේ. අර ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්දි කිව්වා මීට අවුරුදු 10කට කලින් තමයි මේ රටේ නීතිය නැතුව ගියේ. ඔන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තියෙන ලොකු අභියෝගයක්. හරි මම මේක හදනවා කියලා තමයි. ඒකට ඕනම විදිහකට නිවැරදි දේ නිවැරදි තැන කරනවා නම් ඒක නාගානන්ද තනිකර එතන ඉන්නවා. බය නැතුව තීන්දුව ගන්න ඕනේ රට හදන්න ඕන නම්. රට හදන්න කියපම ඒක එක්කෙනා ඉදිරියේ වැනෙන්න බෑ. ජාති ආගම් කුල ඔක්කොම පැත්තකට දාලා. දැන් ඔබම කිව්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මැතිවෙන ව්‍යාපාරදී කිව්වා මම පිනහිටින්නේ එකම රටකට, එකම දයකට, එකම නීතියකට. ඒක ඔබට ක්‍රියාත්මක කරන්න කොහෙත්ම බෑ. රටේ ආණ්ඩුක්‍රම හස්තාවේ 16 වෙනි වගන්තියෙන් තියෙනවා ආණ්ඩුක්‍රම හස්තාවට පැටහැන් සියලුම නීති සවුදුරටත් වළංගු වන්නේ. ඒක ඔබට සම්පූර්ණයෙන්ම උදුරා දාන්න වෙනවා. ඔබ රටට මේක නීතියක් ගේන්න හදනවා නම් ඒ කියන්නේ නොකියා මේ කියන්නේ. රටට ගේන්න ජනරජ ව්‍යවස්ථාවක්, නව ව්‍යවස්ථාවක් ගේන්න එක ජනතාව හමුවට දාලා ජනමත විචාරණකින් සම්මත කරන්න. මොකද ඔබට පාර්ලිමේන්තුවේ ඉන්න අපරාධකාරීන්ගෙන් රට ගලවා ගන්න අවශ්‍ය නම් දැඩි තීන්දුව ගන්න වෙනවා. ඒ සඳහා ඔබට ඒ ආත්ම ශක්තිය හා ඒ ආත්ම ධෛර්යය තියෙන්න ඕන. දැන් මම නැවත කැමති පොඩ්ඩක් කතා කරන්න පහුගිය දේශපාලන ජනාධිපති මැතිවරණයේදී මම අදත් දකිනවා ලොකු චෝදනා එල්ල කරනවා. මම අදත් දැක්ක නාගානන්දට
ඔබ තමයි විකල්පයට ලොකුම විනාශය කළේ කියලා. මොකද්ද මේ කියන කතාව? සිස්ටම් චේන්ජ් එකක් රටට ගෙනාවේ කවුද? නීති ආධිපත්‍ය ස්ථාපිත කළා. මාතෘභූමියේ මේ ඉන්න අපරාධකාරීන්ගෙන් ගලවා ගැනීම සඳහා පැහැදිලි වැඩසටහනක් ගෙනාවු එක වටේ තමයි මේ රටේ ජනතාව ලක්ෂයක් දෙකක් නෙමෙයි මිලියන් ගාණක් එකතු වුණේ. ඒකට ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ දැනට පිනිහිටින ජනතා විමුක්ති පෙරමුණ නාගානන්දගේ කකුලෙන් ඇදලා ඔහු ඉදිරිපත් වෙච්ච පක්ෂයේ ලේකම්වරයාව කොහොම හරි දැහැගෙන ඔහුට නාම යෝජනා දෙන්න එක වැළැක්වුවේ. මොකද ඔවුන් කිව්වා, මට මතකයි ලාල් කාන්ත කිව්වා අපිත් එක්ක තිබිච්ච අන්තිම සාකච්ඡාවේදී, ඔය ජන බලවේගයට ඉස්සෙල්ලා කිව්වා මෙවර ඡන්දයේදී අපි කෙසේ හෝ ලක්ෂ 15ක් ගන්නවා කියලා. එවැනි සිහිනයක් දකිමින් ඉන්න අතර මෙවැනි වැඩසටහනක් ගෙනල්ලා රට තුලත් විදේශවලත් නාගානන්ද වටා ලක්ෂ ගණනින් ජනතාවේ කුරක් වෙනකොට මොවුන් බය වුණා. මොනවද වුන් කළේ? ගෙනල්ලා ගැහුවා මඩ ගහන්න තියෙන ඔක්කොම. නාගානන්ද පුරවැසි භාවයේ අත්හැරලා නැහැ බ්‍රිතාන්‍ය පුරවැසියෙක්. ලක්ෂ ගණන් මිලියන ගණන් රටේ විදේශ මුදල් හොරකම් කරනවා. මේ වගේ මේ ජේවීපී එකේ නායකයා මඩ ගහලා නාගානන්දව මඩෙන් වහන්න උත්සාහ කළා. ඒ ඔක්කොමත් කමක් නැහැ. ගිහිල්ලා නාම යෝජනා දෙන එක කෙසේ හෝ මොවුන් වැළැක්වුවා. පුළුවන් නම් ඉන්දිකෙන් ඍජුම අනුර කුමාර දිසානායකට මේවට උත්තර දෙන්න. ඌට දෙන්න උත්තරයක් නැහැ. නමුත් රටේ මහජනතාව ඒ ආපු රැල්ල, ඒ ආපු බබල් එක සම්පූර්ණයෙන්ම විනාශ කළේ අනුර කුමාර දිසානායක. හැබැයි ඒකට හොඳට පාඩමක් රටේ මහජනතාව දුනා. විකල්පය සම්පූර්ණයෙන්ම අතුගාලා දැම්මා. ඔබ දන්නවා දැනට තියෙන නීතිය ප්‍රකාරව ඡන්දයකදී ඉදිරිපත් වෙලා දෙන අපේ බේර ගන්න නම් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ අටින් එකක්. දැන් ඔහු ගත්තේ ලක්ෂ 4යි. අනිත් අය ගත්තේ වැඩිම ගාන මහේ සේනනායක ගත්තේ 50,000යි. 48,000යි. අනිත් අය තනිත් අය 25,000යි, 30,000යි, 12,000යි, 5,000යි, 2,000යි උදේ තමයි කළේ. මේ කට්ටිය තමයි එකතු වෙලා, මට මේ ටික කියන්න ඕනි මේ රටට. මේ කට්ටිය තමයි කිව්වේ මහේ සේනනායකගේ කට්ටියයි, විශේෂයෙන් අනුර කුමාරගේ කට්ටිය තමයි ඔබේ ජනහඬ මහජනතාවගේ හඬ ඉදිරියට එන එක වළක්වන්න මේක වළක්වේ. හැබැයි ඔවුන් හිතුවා නාගානන්ද අයින් කළ නාගානන්දගේ ඡන්ද ටික ඔවුන්ට ලැබේ කියලා. නමුත් රටේ මහජනතාව කළේ ඔවුන් පාගලා ඒ ඡන්ද ටික දුන්නා. කාටද දුන්නේ? පොහොට්ටුවට ගියා. කරන්න දෙයක් නැහැ. දැන් මේකට ඒක හොඳ පාඩමක් ජවිපෙට දුන්නේ. දැන්ම ජවිපේ ඇවිල්ලා ඒ කරපු අපරාධ එතැන් සටන් මොකද වුණේ? ඔවුන් මොනවද නාගානන්දට කිව්වේ? අනුර කුමාර වරක් නාගානන්දට ටෙලිෆෝන් කරලා කිව්වා මේ වරටට කියන්න එපා කියලා. කවුරු වෙනුවෙන්ද නාගානන්ද පිටින්නේ? ඌට දේශපාලනයක් තියෙනවද? ඔහු පෙනහිටිය මහජනතාවගේ අයිතිය ආරක්ෂා කරන්න මිසක් දේශපාලනයට නෙවෙයි. මට ඔබට පුණ පුණා කියන්න අවශ්‍ය නැහැ. බරපතල අපරාධ පහකටත් වැඩිය අනුර කුමාර දිසානායක රනිල් වික්‍රමසිංහත් එකතු වෙලා කළා අපරාධ. ඒ ඔබට කියන්න ඕන නම් විදිහට මට නැවත කියන්න පුළුවන්. ඔය ඡන්ද කල් දාන වැඩ, ජවිපේ රනිල් වික්‍රමසිංහගේ විසි වෙන ව්‍යවස්ථා සංශෝධනේ, ඉතින් ගියාම ඉතපු කථානායකවරයා ගෙනහල්ලා නීතිපතිවරයා ගෙනහල්ලා අග්‍රංශකාර ධූරයට පත් කිරීම, ඊළඟට නැති ජාතිකල ඇතුවකින් මිනිස්සු පත් කිරීම, මේ ඔක්කොම මම කතා කරන්නේ මොනවද? අපි පෙනහිටින රටේ නීති ආධිපත්‍ය වෙනුවෙන්, අපි පෙනහිටින අල්ලස දූෂණ වංචා වෙනුවෙන් නොවේ. මම මේ දේ රටට කියනවා. මෙතැන් පටන් අපි එකතු වෙන්න ඕන ඔය කියන විකල්පය කියන වචනයවත් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්න, ඒක ප්‍රතික්ෂේප කරන්න. එහෙම දෙයක් මේ රටේ නැහැ. අපි නීතිගරුක, අවංක, නිර්ව්‍යාජ වැඩසටහනක් ඉදිරිපත් කරන පිරිසක් හදමු. ඒ සඳහා ඔය තියෙන මම අදත් මම අයිරංගනී විජේවීර මහත්මියට කතා කළ හැටන් ඇයගේ උල්ලපනේ තියෙන ගේ පහ රජය ගත්ත ගේත්, ඒ වගේම ගමනායක මහතාගේ ඉඩ ගත්තකේ ඒ ටික නැවත ඔවුන්ට ලබා දීම සඳහා නාගානන්ද පියවර ගන්නවා. ජවිපේ මොනවද කරන්නේ? තමන්ගේ පක්ෂයේ නායකයා අත්අඩංගුවට අරගෙන ගිහිල්ලා මරලා දානකම් අද වෙනකම් මොනවද කළේ? ඔවුන්ගේ නිවස ඇය අදටත් ඉන්නේ කොහෙද? ඇය විජේවීර මහත්මිය ඉන්න අදටත් ඉන්නේ කොහෙද? රාජ්‍ය ආරක්ෂාව යට තින්නේ. ඇයට නිවසක්වත් ලබා දෙන්න මොන සම්පූර්ණ අපෝසත් වෙන එකින්ද? අපි ඔය කියන විකල්ප කතා පැත්තකට දාලා අපි මේ රටේ දැන් ඉදිරියට එන පාර්ලිමේන්තු මැතිවරණයක් එතනදී අපි පෙරමුණක් හදමු.
අපි පෙරමුණක් හදමු ඒ සඳහා මම ඔබ සිවිලු දෙනාගේම අපේක්ෂා කරනවා සම්පූර්ණ සහයෝගය මොකද අපි බොහොම විවෘතව බලාගෙන ඉමු නව ජනාධිපතිවරයා කොයි පැත්තටද යන්නේ ඔහුගේ ගමන් මඟ ඔහු හරි දෙයක් කරනවා නම් අපි ඒක අගය කරමු වැරදි දෙයක් කරනවා නම් අපි නිර්දේ ලෙස ඒ විවේචනය කරමු ඒක තමයි අපිට තියෙන වගකීම ඒ වගේම අපි රටේ මහ ජනතාවගේ බල ගන්නන්න පුළුවන් සංවිධානයක් හදන්නම ඕන මොකද පවතින රජයේ වරදක් කරනකොට ඔවුන්ව ඇදලා හරි ට්‍රැක් එකේ තියන්න සංවිධානයක් රටේ තියෙන්න ඕනේ ඒකෙන්ද ඒක සඳහා වරින් වර පොහට්ටුවට තාපාරක් අනිත් පැත්තටත් ගෙල්ලා මුක්කු ගන්න ජවිපේ මේ රටට කරපු ලොකුම විනාශය තමයි පැහැදිලි එවැනි කඳවුරක් හැදෙන එක වළක්වා ඔවුන් මේවරත් කළ එකයි ඒකෙන්ද මම ඔබෙන් ඉතා වමනාවෙන් ඉල්ලා සිටිනවා කවදාකවත් මේ කිසි කෙනෙක් පිළිගන්න එපා ඒ ආපු රැල්ල ජන රැල්ල ඒ සුනාමිය දක්වා වර්ධනය වෙච්ච රැල්ල විනාශ කළා ඔවුන් අත්විඳා විශාල දඬුවමක් මම දන්න උන්ට මූණ දෙන්න බෑ රටට දැන් ඔවුන් හිතුවා දැන් අපිට ප්‍රශ්නයක් නැහැ අපිට දැන් නිකම්ම ජය ගන්න පුළුවන් ජනාධිපති වෙන්නත් පුළුවන් කියලා අන්තිමට ඔක්කොටම අපත් නැති වුණා 35 දෙනාගෙන් 33 දෙනෙකුට අපත් නැති වුණා මම මේක අගය කරනව නෙමෙයි හැබැයි ඒ වගේ දේවල් වලට ඔවුන් මුහුණ දෙන්න සිද්ධ වුණේ රටේ මහ ජනතාව වංචා කළා මහ ජනතාව වෙනුවෙන් ඒ පැමිණි හඬ යටපත් කිරීම නිසා අපි ඊළඟ පාර හම්බ වෙනකොට අපි කතා කරමු තව සතියක් දෙකක් යනකොට අපිට දකින්න පුළුවන් රටේ වෙන වෙනස්කම් මොනවද කියලා අපි ඒ අනුව අපි කතා කරමු මම නැවත වතාවක් නව ජනාධිපතිවරයාට ඔහුට මගේ මගේ ඔහුගේ නැවත ජනාධිපති තනතුරට පත්වීම පිළිබඳව මගේ සුභාශිංසනය කරමින් මම ඔහුට මේ පණිවිඩයක් දීලා තමයි නවත්වනවා. ඒ මොකද්ද? මේ වැඩේ කරන්ද රට හදන්න නම් දැනට තියෙන රාජ්‍ය හැදෑම දිනකට බිලියන 5යි. ඔය කීපු පොරොන්දු එකක් අත ඉෂ්ට කරන්න බෑ මේ බිලියන 5යි තියෙන රාජ්‍ය ආදායමේ. ඕක වහාම බිලියන 5 10 15ට ගෙනියන්න පුළුවන් වැඩසටහන තින්නෙත් නාගානන්දතේ. ඒක මොකද්ද? ඒක තමයි කිව්වේ පුළුවන් වෙන්න ඕන රේගු දෙපාර්තමේන්තුව ආදායම් බදු දෙපාර්තමේන්තුව සුරාබදි දෙපාර්තමේන්තුව කියන්නේ මේ රටේ රාජ්‍ය ආදායම් රැස් කරන දෙපාර්තමේන්තුව වල මේ දෙපාර්තමේන්තුව වලින් තමයි රාජ්‍ය ආදායම් අද 190කට වැඩි රැස් කරන්නේ. ඒ වගේ රාජ්‍ය ආදායම් අද රැස් කරන්නේ මම ඔබට මීට කලිනුත් කියලා තියෙනවා රැස් කළ යුතු රාජ්‍ය ආදායමින් 30%ක්වත් රැස් කරන්නේ. ඉතින් දැඩිසේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ හඳුනා ගන්න ඕනේ නිලධාරීන්ව හඳුනාගෙන උන්ට වගකීම දෙන්න ඕනේ මේ තියෙන සුබ සාධන වැඩපිළිවෙල රටේ දියත් කිරීම සඳහා. ඔබ දකින වෙන රටවල ලෝකේ සුබ සාධන වැඩපිළිවෙලක් හරියටම ක්‍රියාත්මක කරන ස්කැන්ඩිනේවියානු රටවල රටේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා. ආයේ එහෙම කරන්න බෑ. ඒකින්ද මේ ආයතනවල නීතියේ ආධිපත්‍ය 100%ක්ම ස්ථාපිත කළොත් නව ජනාධිපතිවරයාට ඔහුගේ අභිලාෂ ඉෂ්ට කරන්න පුළුවන් වෙයි. නැත්තම් ඒ හුදෙක් සිහිනයක් පමණයි. බොහොම ස්තුතියි.